අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාව බලයට ගේන විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉතා වෙහෙසක් දරුවා ඒකට ඔබතුමාගේ නිසි ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා ඊතර වේදනාවක් තියෙනවා තාමත් ඔබතුමා ප්‍රමාද නැහැ අයිබෝවන් සුබ දවසක් මම ඉන්දික සෞදි අරාබියේ දමන් නගරයේ සිට ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙන්න කැමති අතිගරු ජනාධිපතිතුමා හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ COVID-19 කාර්යය සාධක බලකාය සහ සීලූම සෞඛ්‍ය අංශවල සේවක සේවිකාවන්ට මෙම COVID-19 වසංගතය හමුවේ අපගේ මාතෘභූමිය අපගේ දමෝපියන් දරුවන් රැක ගැනීමට ගන්නා වූ සහාය පිළිබඳව විසනම ආචාර කරනවා මෙහෙමින් මේ ස්තුතිවන්ත වෙනවා දෙවනුව මම අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කැමැති විදේශගත ශ්‍රී ලාංකිකයන් ජාතියේ කොඳුනාර කියයි කිව්වොත් මම නිවැරදි මේ අවස්ථාවේදී මොකද සියලුම රජයට ලැබෙන ආදාය මාර්ග අත්හිටි වී තිබෙන මොහොතක විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ බිඳුවට වැටි තිබෙන අවස්ථාවක ජාතියේ කොඳුනාර කියයි සැලකෙන මෙම විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වෙන විටත් ඉතාමත් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා තිබෙනවා මෙම ගුවන්තොට පොළවල් වසා තැමීම සමග අත්වශ්‍යම කියනවා නම් මම සෞදි අරාබියේ දැන් අවුරුදු 16ක කාලයක් සේවය කරලා මගේ එම සේවයේ අත්හිටවලා දැනට මාස දෙකමාරක් විතර වෙනවා මාත් සමග තව ඒ විශාල සංඛ්‍යාවක් ඉන්නවා සහෝදර සහෝදරියන් තම තමන්ගේ කාලය කාලේම කොන්ත්‍රාත්තුවක් ඉවරලා ලංකාවට යන්න බලාගෙන ඉතින් මේ සේවා කාලයේ ඉවරවීමත් සමගම අපේ මෙඩිකල් ඉන්ෂුරන්ස් කාඩ් එක ඉවරනවා රෙසිඩන්ට් පර්මිට් එක ඉවරනවා හවුස් රෙන්ට් එතන ඉවරනවා එතකොට මේ අපිට ලැබෙන්න තියෙන සියලුම ආදාය මාර්ග 7-5ක් අපිට හම්බෙන්නේ නැහැ මේකත් සමගම අපිට ඉන්න තැන් නැති යනවා කැමරේ විව නැති යනවා මේ වගේ විවිධාකාර ප්‍රශ්න රසකට මූණ පාන්න සිද්ධ වෙනවා ඒක තමයි ඇත්ත අපි S2 කින් දකින්න ඇත්ත ඒක නමුත් ඔබතුමාලාන්ට මේ දේවල් පේන්නේ නැහැ මොකද ඔබතුමාලා ඉන්නේ ශ්‍රී ලංකාවේ නමුත් අපි S2 කින් දෛනිකව දකින්න ඛේදවාචක රසක් තියෙනවා පාරේ කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා මෙම ගුවන්තොට පොළවල් වසා තැබීම සමගම ඉතින් මේ වෙන විටත් අපි රැඳී සිටින අපේ සහෝදර ශ්‍රී ලාංකීය යංග ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන උදව් උපකාර සමග මොකද ඒගොල්ලන්ට මේ බර තව දුරටත් දරාගෙන යන්න හැකියාවක් නැහැ මොකද අපි විතරක් නෙවෙයි අපේ පවුලත් අපෙන් නඩත් වුණා ඉතින් මේ වෙන විට අපිට ඒ ලංකාවට හරින්න කිසිම මුදලක් අපි අතේ නැහැ ඒ වගේම අපේ යාළුවන්ටත් තව දුරටත් අපිට උදව් කිරීමට හැකියාවක් නැහැ මේක මොකද අපිට නිශ්චිත කාලයක් නැහැ දැනට මාස 9ක් වෙනවා මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මේ මාස 9 තුලදීම සෞදි අරාබියට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙනැන්න ඇවිල්ලා තියෙන ෆ්ලයිට් පහයි. එතකොට අවසාන ෆ්ලයිට් එක තමයි සැප්තැම්බර් 18 වෙනිදා මෙහෙන් ගියේ. එතනින් පස්සේ මේ වෙනකන් කිසිම ෆ්ලයිට් එකක් ආවෙ නැහැ. අපිව අරන් යන්න ආවෙ නැහැ. නමුත් මේ වෙන විටත් 2000කට ආසන්න සංඛ්‍යාවක් මම හිතන විදිහට ශ්‍රී ලංකාව බලා යෑමට බලාගෙන ඉන්නවා. ඒ වගේම ෆයිනල් එක්සිට්. ඒ කියන්නේ මේගොල්ලන්ට කිසිම ආදායමක් නැතුව किसीम दया करकियागान बैरू इन्न इन्न मंगिताने हारसी पांसी अधिक संख्या वी सिटीनो किसीम आदाय मकू असरण अंतरण विला इन्न हार पांसी पमन संख्या किन्न अभी ना लिस्तीनो ऐ थिंक अभी रजे लिखित धनुंदी लिखित अभी रिक्वेस्ट कर लीन अभी आडुतर में चार्टर फ्लाइट खड़े के ना दिन अभी अभी वेद में කියද්දි වේදම යන්නේ ඒක හරි ගෙවල අපිට ලංකාවට එන්න ඕනේ මොකද මෙහි ඉදිරියේදී කියන්නේ මෙහි විශාල මුදලක් වැය වෙන්නේ මෙම සෞඛ්‍ය සම්බන්ධව මෙඩිකල් කියන්නේ අපිට හොස්පිටල් එකකට යන්න බෑ ලොකු මුදලක් ගෙවන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න රසකට අපි මේ වෙන විට මූණ දීලා කියනවා ඒක තමයි සත්‍ය මේ අපි ඉදිරි පිට පේන දේ. ඒ වගේම තව දෙයක් මම මතක් කරන්න කැමතියි මේ COVID-19 පටන් ගැම්මත් සමගම
ලෝකේ විවිධ රටවල් වලින් විවිධ විදිහට සමාජ මාධ්‍යයට වීඩියෝ මුදාහැරියා. නමුත් සෞදි අරාබියේ කිසිම මිනිහෙක් මේ අවසාන මාසය දක්වා මම හිතන්නේ වීඩියෝ එකක් රිලීස් කරයි කියලා වීඩියෝ ක්ලිප් එකක් සමාජ මාධ්‍යයට. මොකද අපි ඒ තරම් ඉවසීමෙන් බලාගෙන හිටියා. ඒ වගේම අපේ හිතවල ලොකු බයක් තිබුණා. මෙහෙ නීතියත් සමගම ගොඩක් අමාරුයි. ඒ වගේ දේවල් කරන්න අමාරුයි. ඒක තමයි ඇත්ත. බයට. නමුත් දැන් ජීවිතේ නැතුණත් කමක් නැහැ. අපිට මේක කරන්න ඕනේ කියන මතයට අවිලා තමයි අපි මේ වීඩියෝ ක්ලිප් මුදාරින්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාව බලයට ගේන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්, මම සෞදි අරාබියවත් එහෙම නැත්නම් මැද පෙරදිග නෙමෙයි මුළු විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉතා වෙහෙසක් දරුවා. ඒකට ඔබතුමාගේ නිසි ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා ඊතර වේදනාවක් තියෙනවා. මොකද මගේ Facebook ප්‍රොෆයිල් එක බැලුවොත් එහෙම මම දමම් නගරයේ පොදුජන පෙරමුණේ සාකාවේ භාණ්ඩාගාරික විදිහට තමයි මගේ තනතුර. මේ දේවල් අපි සාකා සමිති පිහිටවාගෙන එතකොට හොටෙල් වලට මුදල් ගෙවාගෙන මේ එන ජනතාව රැස් කරගෙන ඒගොල්ලන්ට කැම බීම දීගෙන අපි දෙයක් කරේ. අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ. අපේ අතේ මුදලින් මේ අපේ ගන්න සැලරි එකෙන් තමා මේ හොටෙල් බුක් කරලා එතකොට ජනතාව රැස් කරලා ජනතාව දැනුවත් කරලා නේ අපිට රටට අලුත් නායකයෙක් අවශ්‍යයි, අපිට සිස්ටම් එක චේන්ජ් කරන නායකයෙක් අවශ්‍යයි, ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි කියලා අපි හැමෝම එක මතයකට අවිලා අපි ඒ වගේ වැඩසටහන් රාශියක් දැඩි දුෂ්කරතා මැද්දේ බලපෑම් මැද්දේ අපි වැඩසටහන් රාශියක් අපි පැවැත්තුවා. ඒව සාර්ථක වුණා. ඔබතුමා ජනාධිපතිතුමා ඉතින් අපි ගොඩක් සන්තෝෂ වුණා. ඔබතුමාට බලා ගන්න පුළුවන් අවශ්‍ය නම් ඒ මගේ Facebook ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ අපි කවුද අපි මොනවද කරලා තියෙන්නේ කියලා අපේ සහෝදර ජනතාව සහ අපේ සහෝදරයොත් එක්ක එකතු වෙලා. ඉතින් මේ වෙලාවේදී මේ වෙලාව වෙන විට ඉතාමත් සාධාරණ වේදනාවක් තියෙනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයට දුන්න සහයත් සමග මේක දේශපාලනීකරණ කරනව නෙවෙයි. මේක මුළු ලෝකෙම පොදු ප්‍රශ්නයක්. ඉතින් මේ පොදු ප්‍රශ්නේදී ඔබතුමා ඉතාමත් විශිෂ්ට ලෙස මේ ප්‍රශ්නය හෑන්ඩල් කරා. අපි සන්තෝෂයි. නමුත් මේ දෙවෙනි රැල්ල ඊට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඒකෙදී ඔබතුමා ගන්න තීන්දුව තීරණ පිළිබඳව අපිට කිසිම පැහැදීමක් නැහැ. අත් වශයෙන් කියන විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව. මොකද හේතුව අපි මේ සෞදි අරාබියේ ජීවත් වෙනවා. ඒ කියන්නේ සෞදි අපි මේ කොරෝනා වලට බය නෙමෙයි කෑ ගහන්නේ. අපි දැන් මාස 9ක් 10ක් තිස්සේ කොරෝනාත් සමග ජීවත් වෙනවා. ඉතින් අපි මැරෙනවා නම් මරුණ තැන්වල ඇටවත් නැහැ. ඒ තරම් අපිට තිබුණා. මොකද අපි මේ කොරෝනාත් සමග ජීවත් වුණා. කොරෝනාත් සමග අපි රස්සාව කරා. අපි ඒ ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙන සේෆ්ටි මැෂර්ස් ඒ විදිහටම ෆලෝ කරා. අපිට කිසිම කෙනෙක් උපදෙස් දෙන්න ආවෙ නැහැ. ට්‍රේස් කරන්න ආවෙත් නැහැ. මොකුත් නැහැ. සාමාන්‍ය විදිහට අදටත් රට විවෘත වෙලා තියෙනවා. සාමාන්‍ය විදිහට හැමදේම සිද්ධ කරගෙන යනවා. ඉතින් මේක අනවශ්‍ය බයක් ඇති කර ගැනීමට අවශ්‍ය දෙයක් නෙවෙයි මම නම් දන්න විදිහට. මොකද එහෙමනම් අපි මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඇත්තටම පැහැදිලිව කියනවනේ. කෙසේ වුණත් මේ ප්‍රශ්න හැමදේම මේ විදිහට යනකොට අපේ අනිත් අසල්වැසි රටවල් ඔවුන්ගේ සියලුම ශ්‍රමිකයන් ගෙන්න ගත්තා. ඒ කියන්නේ රස්සාවල් නැතුව ඉන්නවා නම් ඒගොල්ලන් තමන්ගේ රටට සතියක් හමාරක් ඇතුළත යන්න පුළුවන් ඉතින් වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ප්‍රොපර් වැඩපිළිවෙලක් ගෙනාවා. ඉතින් ඇයි අපිට මේක කරන්න බැරි? මේකයි තියෙන ප්‍රශ්නේ. මොකද උදාහරණයක් ලෙස අපි පොඩි කම්පැනි එකක් ගත්තොත් සාමාන්‍ය සේවකයෝ 50ක් 60ක් වැඩ කරන කම්පැනියක් ගත්තොත් ඒ කම්පැනියේ ඒ මේ වගේ පොඩි ස්ටැබ්ලිෂ්මන්ට් ඔක්කොම මෙහෙ වැහිලා තියෙනවා. ෂට් ඩවුන් වෙලා තියෙනවා. ඉතින් මේ එතකොට මේකේ අපි ගත්තොත් මේ 50 60 ඇතුළතදී ජාතීන් 5ක් 6ක් විතර ඉන්නවා. බංගලාදේශ, ඉන්දියා, නේපාල්, ෆිලිපීන් මේ වගේ ශ්‍රී ලංකා වගේ ජාතීන් 5 6ක් ඉන්නවා. එතකොට ඒ මේ ස්පොන්සර් යා මොකද කරන්නේ? කම්පැනි වහලා දාලා ඉවරලා ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ රටට යන්නයි කියලා. යන්නයි කියපුවාම අර අනිත් ජාතීන් සියලුම ජාතීන්ට යන්න පුළුවන්. නමුත් අර ශ්‍රී ලාංකිකයෝ 5 දෙනාද 10 දෙනාද ඉන්නේ ඒගොල්ලෝ අතරමං වෙනවා. ඉතින් ස්පොන්සර් ඒගොල්ලෝ ගැන රෙස්පොන්සිබිලිටි එකක් නැහැ එතනින් එහාට. එතකොට මේගොල්ලෝ අපේ සහෝදරයන්ට මොකද්ද කරන්න ඕනේ? තම තමන්ගේ යාළුවන්ගේ රූම් වල ගිහිල්ලා තමයි ඉන්න වෙන්නේ. නමුත් යාළුවන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද මේ COVID-19 එකත් එක්ක සමහර කැම්ප් වලට මේ පිට කම්පැනිස් වල කට්ටියව ගෙන්න ගන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට මේගොල්ලෝ පාක් වලයි පාරවල් වලයි තැන් තැන් වල ඉන්නේ.
මෙහි තියෙන දේශගුණයත් එක්ක ඉතාම අපහසු දෙයක් මෙවල රැඳී සිටින එක ඉතාමත් අපහසුයි. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා විශිෂ්ට නායකයෙක් ඔබතුමා විශිෂ්ට හමුදා නිලධාරියෙක් ඉතින් ඒ ගැන පැහැදිලා තම අපි ඔබතුමා සමග සම්බන්ධ වුණේ මේ නැතිවරණ ව්‍යාපාරයට ඔබතුමා බලයට ගේන්න තාමත් ඔබ ගැන ඒ විශ්වාසය විදේශගත ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අපේ හිතේ තියෙනවා අපිට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි දැඩි තීරණ ගන්න නායකයෙක් අවශ්‍යයි කියන එකම මතයේ හිටියේ ඉතින් මම හිතනවා තාමත් ඔබතුමා ප්‍රමාද නැහැ මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් රැකියා නොමැතිව අසරණ වී කෑම කන්න බොන්න නැතුව ඉන්න මේ 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 කොටස තානාධිපති කාර්යාල හරහා හඳුනාගෙන මෙන්න මේ ගොල්ලන්ව තමන්ගේ රටට ගෙන්න ගන්න